आय भवंदरुने अद अभी कथाकरण दर्शक पाठमे ऋण निखिल एक बलेखेन मातृकाव मीट खलिम अभी पेरपाठमे दिवाल्ट इद्रिपत्खरा गुणितेक बलय बलवल गुणितेक लेस दैक्वे एक बल बल तीन बलगुण कट्टियट ओण्णा वेटेनवा एक सर्च कर लाटेक पाठ नवत नवत नरबली वरला मे को संबंध में पुड़वा इतकोट मूल को पुड़वा मे दिन कोई हमारे तहवर कर कथाकरण ऋण निखिलेक बलगन तो ऋण निखिलेक बलगन कथाकरो इसल उदाहरण की पहलीकरण निखिलेख्यान मुखद धनवेन्न पुड़वा ऋणवेन्न पुड़वा पूर्ण संख्यात्मक अगया ऋण देक ऋण हतर धन पह धन आठ हय बिंदुआ तेक हतराय ऋण ऋण गुणकराम दर्वणे धन हतरा इतकोट उब सदिश संख्यावल गिनगत्ता धनाय धनाय गुणकरोद्धन ऋणाय ऋणाय गुणकरोद्धन धनाय ऋणाय गुणकरोत् ऋण ऋणाय धनाय गुणकरोत् ऋण नन दम्मेतन ऋण ऋण गुणकरला धन हतरा पाव ऋण निखिलया ऋण निखिलेक बलया मेकट खलिंद ऋण देखे देवनी बल ऋण देखे පළවෙනි බලය ගත්තොත් මොකද්ද මේ ඊට උඩින් තියෙන එකේ ආ ඍණ දෙකේ පළවෙනි බලය ඍණ දෙකේ එක ඒ කියන්නේ ඍණ දෙකම තමයි අපි අරගෙන බලමු ඍණ දෙකේ තුන්වෙනි ඊළඟ එකේ ඍණ දෙකේ තුන්වෙනි බලය ඍණ දෙක ගුණ කිරීම ඍණ දෙක ගුණ කිරීම ඍණ දෙක ගුණ කිරීම ඍණ දෙක දැන් බලමු देवर इसल उत्तरे हो देवराध्यक हतराय हतरवराध्यक अटाय इतकोट मुखाध्यने ऋणाय ऋणाय दान दानाय ऋणाय ऋण अटा के तेरनाद ऋण अटा के इलाका कथा करणवा ऋण दिखे हतरवेनी बाले ऋण निखिलेक बलयांग कथा करांगे ऋण देख गुणकिरीम ऋण देख गुणकिरीम ऋण देख गुणकिरीम ऋण देख एकाय देखाय तुनाय हतराय प्रसारण कर लियो देवराध्यक हतराय हतरवराध्यक अटाय अटवराध्यक दासेय मोन दासेय ऋणाय ऋणाय दान दानाय ऋणाय ऋण ऋणाय ऋणाय दान नंग इतना दान उत्तरया मोन संख्या එක 3 5 7 9 11 ඒව මොන සංඛ්‍යාවද? ඔත්තේ සංඛ්‍යා. 2 4 කියන මොන සංඛ්‍යාවද? ඉරට්ට සංඛ්‍යා. ඍණ නිකිලයක ඔත්තේ බලයක් ආවම ඍණ පිළිතුරක් ලැබෙනවා. පැහැදිලි වුණානේ? ඍණ නිකිලයක ඉරට්ට බලයක් ආවම ධන උත්තරයක් ලැබෙනවා. ऋण तुन गुण किरीम पुते ऋण तुन तुंगर तुन नमयाय ऋणाय ऋणाय दान ऋण तुने तुंगनी बाले
ඍණ තුන ගුණ කිරීම ඍණ තුන ගුණ කිරීම ඍණ තුන 3 රත් තුන 9යි 9 රත් තුන 27යි මොන 27ද ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ ඍණ 27යි ඍණ තුනේ 4 වෙනි බලය ඍණ තුන ගුණ කිරීම ඍණ තුන ගුණ කිරීම ඍණ තුන ගුණ කිරීම ඍණ තුන තුන්වරක් තුන නමයයි නමවරක් තුන 27යි 27වරක් තුන 81 මොන 81ද ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ ඍණයි ඍණයි ධන ධන 81 ඍණ තුනේ 5 වෙනි බලය තව එකට යන ඍණ තුන ඍණ තුන ඍණ තුන ඍණ තුන ගුණ කිරීම ඍණ තුන තුන්වරක් තුන 9යි නම්වරක් තුන 27යි 27ව තුන 81යි කීයද 81ව තුන 243යි මොන 243ද ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ රයිට් දැන් අපි අර ඉස්සෙල්ලා තහවුරු කළදී හරියට බලා ගන්න ඕනේ එකකට විතරක් හරියනවා නම් ඒක වැඩක් නැහැ සමස්ත හැම එකටම මේක හරියන්නේ බලමු මෙතනදී මේ තියෙන එක කියන්නේ ඔත්තේ සංඛ්‍යාව. තුන කියන්නේ ඔත්තේ සංඛ්‍යාව. පහ කියන්නේ ඔත්තේ සංඛ්‍යාව. ඍණ නිකිලේක ඔත්තේ බලය. ආවම ලැබෙන උත්තරේ මොකද උනේ? ඍණ උත්තරය. දරුවෝ හොඳට මතක තියාගන්න ඍණ නිකිලේක ඔත්තේ බලයක් නම් ලැබෙන්නේ ඍණ පිළිතුරක්මයි. ඍණ සංඛ්‍යා ඍණ නිකිලේක ඉරට්ට බලයක් නම් මම ඒක කොටු කරන්නම් මෙල සතුර ගන්න ඕන 2 4 ඉරට්ට බල ලැබෙන උත්තරය ධන උත් sorry ධන උත්තරය මෙතනනේ මෙන්න මේකනේ 4 කින් තියෙන්නේ එතකොට ඒක ධන උත්තරය ඍණනි කිලයක ඉරට්ට සංඛ්‍යාවක් නම් බලය ලැබෙන්නේ ධන පිළිතුර දැන් අපි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔයාලගෙන් අහන්න එහෙනම් පුතේ ඔයාලා කියන්න මට මෙතනදී උත්තරයක් අගයක් නෙවෙයි ඕන ලකුණයි ඕන ඍණ දෙකේ සියවෙනි බලය මට උත්තරේ පාස් වැඩි කරන්නේ කිව්වොත් එහෙම හැයෙන වෙලාවක් යනනේ ගුණ කරලා උත්තරයක් ගන්න පුළුවන් ලැබෙන්නේ ධන උත්තරයද ඍණ උත්තරයද ඍණ දෙකේ 100 ආ දැන් ඔබ ඔළුවට ගන්නවන 100 කියන්නේ මොකද්ද ඔත්තේ දිගටද දෙකෙන් බෙදුවම එකක් විතරද නෑ හරියටම දෙකෙන් බෙදුවා ඉරට්ට එහෙනම් මේකේ උත්තරේ ධන පිළිතුර ඍණ පහේ 101 වෙනි බලය උත්තරය ගන්න ටිකක් අමාරුයි ඈ මට ඕන ලකුණ 101 කියන්නේ ඔත්තේ දිරට්ටද ඔත්තේ නේ එහෙනම් ලැබෙන්න ඕන උත්තරේ ඍණ උත්තරය ඍණ 8 508 විශාල බලයක් 508 වෙනි බලය. එතකොට දැන් මේකේ ධන උත්තරයද ඍණ උත්තරයද කියලා මට කියන්න ඕන. ඔයාලා ගත්ත 508 කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. ඉරට්ට සංඛ්‍යාවක උත්තරේ ධන උත්තරය. අන්න ඒකයි මම ඔයාලට පැහැදිලි කරන්න බැරි වෙන්නේ. ඍණ නිකිලයක ඉරට්ට දර්ශකයක් නම් ඉරට්ට බලයක් නම් ධන පිළිතුරක් ලැබෙනවා. ඍණ නිකිලයක ඔත්තේ බලයක් නම් ඍණ උත්තරයක් ලැබෙනවා. දැන් ඕක විභාගෙදී අපිට කොහොමද ආන්නේ? ඔබට දෙනවා මෙන්න මෙහෙම. ඍණ දෙකේ 5 වෙනි බලය. ඍණ දෙකේ 5 වෙනි බලය. ඍණ දෙකේ 5 වෙනි බලයයි ඍණ තුනේ දෙවනි බලයයි මැද හිස්තන කවුද විශාල ඍණ දෙකේ 5 වෙනි බලයෙන් ලැබෙන අගය ඍණ තුනේ දෙවනි බලයෙන් ලැබෙන අගය මේක පුතේ හද හද ඉන්න ඕනේ නැහැ බලන්න මේකල උත්තරයක් හොයන්න නැතුව ගත්ත හැකි ඔබ තීරණය කරන ඍණ දෙක කියන සංඛ්‍යාවේ 5 වෙනි බලය නම් ඔබට ලැබෙන්නේ ඍණ පිළිතුරක් මෙතනින් ලැබෙන උත්තරයේ පිළිතුර ඍණ උත්තරය. ඍණ තුනේ දෙවනි බලය
මේ දර්ශනයට වඩා අඩු වුණත් එතන ලැබෙන මොන උත්තරයක්ද ධන උත්තරය සදිශ සංඛ්‍යා ඉගෙන ගනිද්දී ඔයාලා දන්නවා ඍණද වැඩි ධනද අගයකින් විශාල වෙන කියලා එහෙනම් ධන කියන අගය විශාල විශාල වෙනවානේ එහෙනම් අපිට මේ විදිහට ඍණ තුනේ දෙවනි බලය විශාලයි ඍණ දෙකේ පස්වෙනි බලය ඔන්න ඔය විදිහට ගණන් හදන්න නම් අපිට දැනගත යුතු මූල ධර්මය තමයි ඍණ නිකිලයක ඔත්තේ බලයක් නම් ඍණ උත්තරයක් ලැබේ ඍණ නිකිලයක ඉරට්ට බලයක් නම් ධන උත්තරයක් ලැබේ පැහැදිලිද එහෙනම් ඔයාලගේ පෙළ පොතේ තියෙන ඊළඟ අභ්‍යාසෙ ගොඩනැගිලා තියෙන්නේ මොකෙන්ද ඍණ නිකිලයක බලයන් ඇසුරින් දරුවෝ සියලු දෙනාම ඒක අන්තිම අභ්‍යාසයේ පාඩමෙතින් ඉවරනවා ඒ අන්තිම අභ්‍යාසය කරන්න අපි උත්තර සාකච්ඡා කරමු එතකොට මේ දර්ශක පාඩම මෙතනින් නිමා වෙනවා අපි ඊළඟට අලුත් පාඩමකින් ඔයාලත් එක්ක හමු වෙනවා ඉදියේදී සිරු දිනාම ගෙදර වැඩ කරන්න හොඳින් හොඳට වැඩ කරලා දක්ෂ වෙන්න සිරු දිනාටම ආයුබෝවන්